టీన్ కొల్లకెళ్ళంట హదున్నాదిన కలిన్ టీన్ సోప్ దాన్ రూపాయలను ఒకట యాకో గెటరీ గన్న బెరి తరమట మేమ కాల కాని కమట ఓమత్ బోనవాద కొల్లో అవుదియాకో తముసే మే వటేమ కడవల్ గాని ఎవిద ఎవిద కొండెట దాన షాంపూయి మే తెలుయి హోయండిపా తముసే టిక వెడిపుర గానత్ దీల ఒలువత్ తియా గన్న మగుల జోడు కరగినా హద వెదునే బాలే సుదు రోగ నొకరనా అముతు హిత కి నుబమ తెను పార వెరదిలా నత మాసిత ఒబమ పెతు ముహుద హండ నగా కియాయి దిన కహితే తతు కరగినా హద వెదునే బాలే సుదు రోగ నొకరనా అముతు హిత కి నుబమ తెను వార వెరదిలా నత మాసిత ఒబమ పెతు ముహుద హండ నగా కియాయి దిన కహితే తతు రల్ల వెరలట ఆదరై කොහොමද මේරි සත්‍ය ආවද ආවා සිස්ටර් ඉටිපන්දම් පත්තු කරන තැන ශිවා ගැන ආරංචියක් නැද්ද තාම නෑ සිස්ටර් සුදුමැණිකි හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ සිස්ස පොඩක් කතා කරොත් හොඳයි වගේ හොඳයි අපි යමු තමන් ආදරය කරන කෙනා එක පාටම තමන්ගෙන් ඈතට ගියාම දැනෙන වේදනාව කඳුළු වලින් දියවලා හරින්න බෑ සත්‍ය. ඒක තමයි ඇත්ත. පොතම කලසනේ ඔපලඟ පොමනයි තොරවරඳුනි. මට බයයි සිස්ටර් ආයෙන එකක් නැති වෙයි කියලා. අපි විශ්වාස කරමු. අපි ඒ විශ්වාසය හයින් අල්ලගනිමු. ශිවා කියන්නේ එහෙම ලේසියෙන් කාටවත් උදුර ගන්න පුළුවන් චරිතයක් නෙවෙයි. ඒත් මට හරි බයයි සිස්ටර්. එක තමයි ආදරේ සත්‍ය.
තමන්ගේ කෙනා ඈත්වීමේ වේදනාව. අපි දෙවියන් වහන්සේට කියමු. ශිවා කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ. එයා මිනිසුන්ගේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ට උදව් කරන කෙනෙක්. ඒ වගේ අය දෙවියන් වහන්සේ ඉක්මනට මෙයා ළඟට ගන්නෙ නෑ. මිනිසුන්ගේ යහපත වෙනුවෙන් එයා තව තවත් ඉන්න ඕනේ අපි ළඟ. එයා ඉක්මනටම ආපහු එයි. එයා ආපහු එයි. එයා ඉන්න මොනේ. හිතට ධෛර්යය ගන්න. හිත ශක්තිමත් කරගන්න. මිලක් අත්විඳින්න අපි කවදාද කීල්ස් යමු. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් නේන අපේ හොඳම සවන් කැටය නොලක්ස් රැල්ල පෙරලට ආදරේ හඳුන්වා දෙන ආයුෂ් ෆේස් ක්‍රීම් නව ඇසුරුම. ආයුෂ් ෆේස් ක්‍රීම් මූණේ දීප්තියට මුළු මාසෙකට. ඔබිට ඔව් 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 අරි අරි පොලිසියම් පොලිසියා ආහා මන් දීරා ඒ සල්වා මේ වරේ පත් දෙවන් බලා ලොකු ටෝක්ස් දුන්නට යාවේ නෑනේ එන්නේ කොහෙද ලෑස්ති වෙනකොට මෝඩර එකක් ආවනේ ඒකට වෙලාව ගියා නේ මන් දන්නේ ඔයලා කතා කරගන්න නම් හරියට බොක අතේ හරන් තියලා වගේ ඒ උනාට වෙලාවට පැත්ත පලාද නෑ එම කියනවා තෝමස් මගේ ජීවිතේ පැත්තට තියලා බෝටුව බාරගත්ත එක්කම ආ ඒ වුණාට බං සෙල්වා මේ වෙලේ හැටියට අපි ඔක්කොමලා එකට ඉන්න ඕනනේ ඒක හරි තාමත්ම එහෙම තමයි අනේ මන් දන්නේ මො කොයි වෙලාවේ බෝටුව අතාරින්ද දන්නේ මේ එහෙම කරනවා නම් කලින් කියපන් අපි පිස්සුද තෝමස් අපි එහෙම කරනවද දැන් තත්ත්වේ මොකද තොරතුරු මොකුත් නැද්ද තාම නෑ බං තාම නෑ හැබැයි උඹට බාර දුන්න වැඩ ටික හරියට කරපන් ඈ කොල්ල කොයි වෙලේ හරි එයි ඈ හරි තෝමස් අය ඒකම කරන්න හිට හරි යන්න ගමනක් තියෙනවා සර් වීරවර්ණ මුදලාලිගේ ගේ තියෙන අපේ ගේ නම් අපි හිතුවේ සර් වලවට ගිනි තිබ්බ කියලා වෙඩිත් තිබ්බ සර් මිනිස්සු පන්දම් පත්තු කරන යකා නැටුව සර් පොලිසිය ආවේ නැත්තම් මොනෝ වෙයිද දන්නේ නැහැ සර් ගෑනු මිනිස්සු තැවිලා තිබ්බවල නේද? ඔව් සර්. දසී අපි මැදිහත්ලා කරන්න ඕනම දෙයක් බැල්ලේ උන්ටි කරලා තියෙනවා. හරිද? හැබැයි එහෙම වෙච්ච එක හොඳයි යමිතිතුමා. මොකද මාළුකාරයා හිතන් ඉන්නේ මිනිහා තමයි රජුරෝ කියලානේ. අන්දසී ඔය රජුරුවන්ගේ මාලිගාවට ජනතාව කඩාගෙන පැන්නනේ නේද? මකරි රටක ඕවගේ දෙයක් සිද්ධ වුණා නේද මන් දන්නේ. කොහොම හරි කොල්ලව හොයාගන්න ඕනේ මෙතන. මොකද කොල්ල වටා පිරිසක් ඉන්නවා. අපේ ඡන්දදායකයෝනේ. ඒක නම් ඇත්ත දසේ. යකෝ මාළුකාරයේ වලවු යකෝ
පැත්තකර ගිනි තියන්න තිබ්බේ. අපි කොච්චර ගිනි තිබ්බත්. ඒ කියන්නේ අපි කට්ටියට ගිනි තිබ්බා වගේ. කොහොමද දසේ? මාළුකාරයා ඊයේ රෑ දැනගන්න ඇති. උඹට විරුද්ධ පක්ෂයක් තියනවා කියන්නේ. අනිවාර්යයෙන්ම ඇමතිතුමා. ඒක උඹේ අවසාන භෝජන සංග්‍රහය වෙන්න පුළුවන් පුතා. උඹ අද සාතන් ළඟට යනවද දෙවියන් වහන්සේ ළඟට යනවද කියලා තීරණය කරන දවස. බැම්බ කාලකටද යන්නේ කියලා අපිට තීරණය කරන්න බෑ. මොකද තීරණය කරන්නේ උඹ ගෙනාපු දේවල්. අපිට කරන්න පුළුවන් ඒකට උඹට ටිකට් එක අරන් දෙන එක විතරයි. ටිකට් එක දෙන්න ගොඩක් අය ට්‍රයි කළා. මගේ ටිකට් එක ලියාගන්න මම එක දෙයක් මම කාටවත් පිළිගන්නේ. අල්ෆොන්සෝ අහලා තියෙනවද මරු කියවනෝ කියන එක? අහලා නැත්තම් ඔන්න දැන් අහගනි. ඔව් ආගනින් හොඳ. මොකද මගේ මාර්යා උඹල ගාවට ආවහම උඹලට මරු කියන්නවත් වෙලාවක් දෙන්නේ නැහැ. අද සුවේ බඩලයි. බලාවදීවතන් ජීත බබතිනේ කව රිලීෆ් සමග දන්ත සංවේදීතාවේ පරදන්න සායනිකව සහතික කළ සහනීය තත්පර 60 කදී ක්‍රියාකාරී වෙයි. ට්‍රෙල්ල පෙරලට ආදරේ. ඔලිව් සාමී පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි.
ඔය සිවාගේ තාත්තයි මාකස් ආගම දහමට ලැබි බොහොම හොඳ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ඔව් ෆාද. මට මතකයි සිවා කියනවා සිවාගේ තාත්තගේ බයිබලය පල්ලියට ගෙනල්ලා තියලා ගියා ගියමයි අදටත් ආරංචියක් නැහැ කියලා. දැන් සිස්ටර් සාතන්ල ඉන්න මිනිස්සු විසින් එහෙම නැත්නම් මිනිස්සු සාතන්ලගේ රෙද්ද කරවගෙන සත්‍යගේ තාත්තට තමයි හැමෝම ඇඟිල්ල දික් කරන්නේ. මේමයි හේතුවක් නැතුව මිනිස්සු ඇඟිල්ල දික් කරන්නේ නැහැ. හේතුවක් ඇතුව ඇඟිල්ල දික් කරන්නේ. ඒ ෆාද වීරවර්ණ මුදලාලි මේ වගේ දේවල් කරන්නේ මෙතන දීනි සිස්ටර් බලේ පිළිබඳ ප්‍රශ්නයක්. තමන්ගේ රාජධානිය තමුන්ට විරුද්ධව තමුන්ගේම මිනිස්සු තවත් පුද්ගලයන් නැගිටිනවා නම් මෙතන තියෙන්නේ බල අරගලයක්. ඒක ප්‍රතිබලයක් තමයි මේ. ඒක මේ රටේම ප්‍රශ්නයක් නේ. ඒක ඇත්ත ෆාද. පුදුමේ කියන්නේ තමන්ගේ තාත්තා කරන වැරදි වලට ඒ දැනෙන වේදනාවට ඒ දුවට සිද්ධ වෙනවා තමන්ගේ අවනඩුව දෙවියන් වහන්සේට කියන්නේ. තමන්ගේ ප්‍රාර්ථනාව පිරිසිදු නම් තමන් ඒක ඉෂ්ට වෙන තැනට අරගෙනවා. පාද කියන්නේ ශිවා අපහු එයි කියලා නේද? අපි හැමෝම ආශිර්වාද කරන සුවත් ඒක හරීම ප්‍රබලයි. හැබැයි අවදාර දවසක සාතන්ලට වරදින එන මංගිලයි නොදයි ෆාද ජෙස්පීටයි. ලව්වෙන් එළියටවත් එන්න හැමදාම ලෙල්ලමට එන මනුස්සයා තාමත් බලවු. දැන් කොහොමත් අපේ හැටියට අපි දන්නවනේ මිනිහා මේකට සම්බන්ධයි කියලා. මේක කොහෙන් හරි පුළුවන් ඉක්මනට පටන් ගන්න. අපි පටන් අරගෙන තියෙන වීරවර්ණ මුදලාලි වලව්වට වෙලා මොකද කරන්නේ? ඊය වෙච්ච දේත් එක්ක මිනිහා අද තීරණයක් ගන්නවා. මිනිහා අද ගෙදර ඉඳන් මේක ප්ලෑන්. අන්න ඒ ප්ලෑන් එක මොකද්ද කියලා අල්ලගත්තොත් මේ ඔක්කොම අද හිතනවා අට උත්තරයක් ගන්න කියලා මිනිහා පොලිසියට. මිනිහට ඔහොම ඉන්නද? මිනිහා අද දවස ඇතුළත මාක්ස් එක ප්ලෑන් නැද්ද? මොකද මිනිහා දන්නව නැත්තම් අපි ආයෙත් වලව්වට එනවා. එහෙම නම් මිනිහා උසාවි නියෝගයක් ගන්න බැරි කමක් නැහැ නේ. මිනිහා අද දවස ඇතුළත කොහොම හරි ওই ප්‍රශ්නේ විසඳනවා. මම සර්ච් කරගෙන. සමරේ හිතනවද ශිවා තාම ජීවිතේ අතර ඉන්නවයි කියලා? එහෙම හිතන එක අපේ රස්සාවෙන් පිට දෙයක්. සිවා කියන්නේ පණ අයියෙක්. මං හිතන විදිහට තාම සිවා හුස්ම ගන්න. පොඩ කැලට ගිහින් මං තව පොඩි එකතර වයින්. මොකෝලද දෙනු? මම තව දෙන්නෙකුටත් එන්න කියලා කියනවා. මෝ. ලයින් එක තියෙන. ඒ කොහොමද? බෑ. එකපාරක් කරන මදියක්කේ? වලව් ඉස්සරහා ගිහලා උපවාසයක් හරි කරන්න ඕනේ. හරි ඉතින් මේකක් හරි කරමු එහෙනම්. කොල්ලා නාවත්නම් මට පිස්සු වැඩේයි.
දැනටමත් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒවගේ ප්‍රතිඵල අපට ලැබිලා තියෙනවා. උඹට මොකද හිතෙන්නේ? මේ කේස් එකට මුදලාලි සම්බන්ධයිද?